සේවයන් ඔබගේ ගිනුමෙන් කොටසක් අඩු කර සේවයත් කොටසක දාලා දිරිමත්ව බොහොම අමාරුවෙන් සංගමයෙන් මහන්සියෙන් ගොඩනගපු අරමුදල තමයි අද ලංකාවේ විචාරතම අරමුදල වෙලා තියෙන්නේ. එය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අතේ තිබෙන තුරු හා මෙම මුදල් මණ්ඩලයේ අධීක්ෂණයේ වර්තමානයේදී ඉතා සුරක්ෂිතයි. එහි ආයෝජන වලින් 96% ආසන ප්‍රමාණයක් තියෙන්නේ ආණ්ඩුවේ සුරුකුම්පත්වල. අපි ලෝක සම්මතය අනුව අපි පිළිගන්නවා රජයේ සුරුකුම්පත් තමයි අවදානම අඩුම මේ ආයෝජනය කියලා. ඒ වගේම අපේ ප්‍රධානම පරමාර්ථය මේ අංක 1 ආයෝජනයේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ කැපිටල් ප්‍රිසර්වේෂන් නැත්නම් අරමුදලේ මේ සුරක්ෂිතභාවය. 2 තමයි අරමුදලේ ආදායම කියන එක. ඒක නිසා බොහොම තෝරා අවදානම හා ආදායම අතර තෝරා බේරාගෙන මේ අරමුදල සුරක්ෂිත ආයෝජන කරා යොමු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඍජු අධීක්ෂණය ඇල්ම බැල්ම පරීක්ෂාව ඇතුව ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ විසින් සකස් කර මුදල් මණ්ඩලයේ අනුමැතිය සහිතව ඉදිරිපත් කරන ලද අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති රාමුව හා ආයෝජන ප්‍රතිපත්ති රාමුව තුළ ආයෝජනය කරගෙන සිටිනවා. අපි හිතනවා මට කලින් මේ දෙපාර්තමේන්තුවේ මෙහෙවන ලද කීර්තිමත් මහ බැංකු නිලධාරීන් ඔවුන්ගේ සේවාව අරමුදලට එකතු කරනු ලැබුවා. අරමුදල අද වන විට සුරක්ෂිත තැනකට ඉහළ කාර්යක්ෂමතා තැනකට පැමිණලා තියෙනවා. අපි විශ්වාස කරන වර්තමානයේ මේ අරමුදලට මීට වඩා තාක්ෂණය එන්න ඕන, පරිගණක තාක්ෂණය එන්න ඕන, කෙනෙකුට ගෙදර සිට සියල්ල මෙහෙවන්න පුළුවන් තත්ත්වයකට එන්න ඕන කියලා. ඒක ඊළඟ EPF එක නැත්තම් next level EPF එකක් අපි හදමින් ඉන්නවා. අපි හිතනවා ලංකාවේ තියෙන කෝ බැංකින් සිස්ටම් එකක් නැත්නම් බැංකුවක තියෙන මෙහෙයුම් පද්ධතියක් හා සමාන සරිලන හෝ ඊට වඩා ඉහළ පරිපූර්ණ සේවක ආසාදක අරමුදල් පද්ධතියක් 2024-25 විතර වෙනකොට මේකට එයි. ඒ වෙනුවෙන් අපි දැන් අඛණ්ඩව මහන්සියමින් වැඩ කරගෙන යනවා. මම හිතනවා ඔබගේ මේ යංග ජෙනරේෂන් එකේ නැත්නම් අපේ නංගිලා මල්ලාගේ ඔබගේ දුවගේ පුතාගේ මේ ඊළඟ පරම්පරාවේ EPF එක ඔවුන්ගේ වියපත් දිවිය සාර්ථක කිරීම සඳහා අදටත් වඩා ශක්තිමත්ව මෙහෙවන්නට මා සමග මෙහි සිටින අනිකුත් මගේ කාර්යමණ්ඩලයත් මහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයේ අධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනියගේ නියෝජ්‍ය අධිපතිවරුන්ගේ ආශිර්වාදය ඇල්ම බැල්ම හා ඔවුන්ගේ දැක්ම එකතු කරමින් අපි නව්‍ය වූ අඩවියක් කරා පියනගනවා ඇති කියලා මම සහතික වෙමින්. ඒ වගේම මේ වැඩසටහනටත් ඔබ මේ වැඩසටහන පටිගත කරන අය මේ පරිගණක තාක්ෂණයේ සපයන ඔබගේ EPF අරමුදල මේක තමයි. අපි ඔක්කොම එක්ව මේ දිහා බලාගෙනමු මොකද වෙන්නේ කියලා අපේ දෝෂයක් තිබ්බොත් අපිට කියන්න. අපි කැමැති ඒ සියල්ල සමග ඔබ සමග එකතු වෙලා ඔබගේ අරමුදල වඩාත්ම සුරක්ෂිත ඉහළම ප්‍රතිලාභ දෙන ඉහළම රිස්ක් ඇඩ්ජස්ටඩ් රිටර්න් නැත්නම් අවදානමට ගැලපෙන රිටර්න් එකක් නැත්නම් ප්‍රතිලාභයක් ජනිත කරන අරමුදලක් බවට පත් කරමු කියලා යෝජනා කරනවා. අවසන් වශයෙන් මෙහි කොටස්කරුවන් වන සමස්ත සේවක ප්‍රජාව නියෝජනය කරන ඔවුන්ගේ යුනියන්ස් නැත්නම් ඔවුන්ගේ මේ නොයෙකුත් සංගම් වෘත්තීය සංගම් වලටත් අපි ආරාධනා කරනවා මේ දිහා බලාගෙන ඉන්න ඔබට දක්වන්න පුළුවන් සහයෝගය දක්වන්න හා යෝජනා ගෙනෙන්න ආයෝජන කමිටු වලට ඉදිරියේදී ඇති කරන පනත ඇති කරන සංශෝධන ඔබත් දායක වන්න කියලා අපි එක්ව මේක ගොඩනගමු කියලා යෝජනා කරමින් මම මේ නිහඬ වෙනවා. බොහොම ස්තුතියි මේක සවන් දුන්නට බලා සිටියට හැමෝටම.